මොකද්ද මේ කර විසඳුම? මෙහෙම මනස අපිට නවත්තන්නත් බැරි නම්, මෙහෙම සිතුවිලි එක අපිට නවත්තන්නත් බැරි නම්, අපි කරන්න යන හැම දෙයකටම ඇවිල්ලා හරස් වෙනවා නම්, මොකද්ද මේකට විසඳුම? කොහොමද මේක අපි හරි ගස්සන්නේ? ඒ ඕන විදිහට අපේ මනස අපේ යටතේ පවත්ව ගන්නේ කොහොමද? ඉතින් විසඳුම ගැන ඔයාලට කියලා දෙන්න කලින් මම ඔයාලට පොඩි කතන්දරයක් කියලා දෙන්නම්. ඉතින් එකමතක ප්‍රදේශයක මනසේ හිටියද. ඉතින් මේ මනසය අර තමන්ගේ සිතුවිලි තමන්ගේ මනස පාලනය කරගන්න බැරි මේ ප්‍රශ්නෙම. මෙයා ඈත පළාතක ඉන්න දක්ෂ යෝගීවරයෙක් හම්බෙන්න යනවා. මෙයා යෝගීවරයව හම්බෙලා මේ යෝගීවරයාට තමන්ට තියෙන ගැටලුව කියනවා. මගේ මනස මට පාලනය කරගන්න බෑ, මගේ සිතුවිලි මට පාලනය කරගන්න බෑ. ඉතින් මට මේකට විසඳුමක් ලබා දෙන්න කියලා මෙයා යෝගීවරයාගෙන් ඉල්ලනවා. එහෙම යෝගීවරයාගෙන් මෙයා ඉල්ලුවාට පස්සේ යෝගීවරයා මෙයාට කියනවා හැමදාම භාවනා කරන්න පටන් ගන්න කියලා. ඉතින් මේ මනුස්සයා කියනවා මට භාවනා කරන්න බෑ, භාවනා කරන එකට මං කැමති නෑ, භාවනා කරන එක මට කොහොමත් කරගන්න බෑ. මං භාවනා කරන් ඉඳගත්තක මං සිතුවිලි තව තව එන්න ගන්නවා, ඕනවටත් වඩා සිතුවිලි එන්න ගන්නවා. භාවනා කරන්නම බෑ, මට මගේ සිතුවිලි නවත්ත ගන්නම බෑ. භාවනා මට එපා, මට වෙන විසඳුමක් දෙන්න පුළුවන් නම් මට මන්ත්‍රයක් ලබා දෙන්න කියලා මෙයා මේ යෝගීවරයාගෙන් ඉල්ලනවා. මගේ සිතුවිලි නවත්ත ගන්න, මනස පාලනය කරගන්න මෙයා දැන් මන්ත්‍රයක් ඉල්ලනවා. මෙයා භාවනා කරන්න බෑ කියලා කියනවා. ඉතින් මෙහෙම වුණාට පස්සේ යෝගීවරයා මෙයාට මන්ත්‍රයක් ලබා දෙනවා. යෝගීවරයා උපදෙස් දෙනවා මේ මන්ත්‍රය කියද්දි නිකමටවත් වඳුරු ගැන හිතන්න යන්න එපා කියලා. ඉතින් මෙයා ගෙදර ගිහින් නිදහසේ හවස එයාගේ කාමරයට වෙලා නිදහසේ ඉඳගෙන අර මන්ත්‍රය කියන්න පටන් ගන්නවා. මර මන්ත්‍රය කියන්න පටන් ගත්ත යාට ඒත් එක්කම යෝගීවරයා කියපු දේ මතක් වෙනවා. යෝගීවරයා කියපු දේ යාගේ මනසට එනවා. නික්මටවත් වඳුරෝ ගැන හිතන්න යන්න එපා කියපු එක. මොන් එක පාට යාට වඳුරෝ මතක් වෙනවා. මේ මනුස්සයාගේ ඔළුව අසතින් වඳුරෙක් නටනවා. වඳුරෙක් විරිත්තනවා. වඳුරෙක් උඩ බැන බැන එහාට මෙහාට යනවා. මෙයාගේ මනස ඇතුලේ දැන් වඳුරෙක් තදටම නැත්තම් සැරෙන් කා වැදිනවා. ඇස් වහල අර මන්ත්‍රය කියන්න හදනවා. ඒත් බෑ, වඳුරවමයි පේන්නේ. වඳුර නට නට ඉන්නවා, පේන එක එක විකාර කරනවා. මෙයාට පේන මෙහෙම වෙනක මෙයාට ලොකු හිසරදයක්, මෙයාට ලොකු දැන් පීඩනයක් වගේ. මෙයා ඉතින් මේ කරන වැඩේ පොඩ්ඩක් නවත්තලා මෙයා ගිහිල්ලා නාලා රිලැක්ස් වෙලා ආයෙනවා. ආයෙ ඉඳ ගන්නවා. ආයෙ ඇස් දෙක වහලා මේ මන්ත්‍රය කියන්න පටන් ගන්නවා. ආයෙ ආයෙ කොච්චර උත්සාහ කරත් මේ මන්ත්‍රය කියද්දි මෙයාට වඳුර පේනවා පේනවා ඉවරයක් නැහැ. ඉතින් දැන් මෙයාට කේන්ති යෝගීවරයා ඇයි මෙයාට වඳුරු ගැන හිතන්න එපා කිව්වේ? නොකියම හිටියනම් මට මේ දේවල් මතක් වෙන්නේ නැහැ නේ. මට මේ දේවල් මෙවිලා පේන්නේ නැහැ නේ. මට මේ වඳුරුන්ගේ සිතුවිලි මගේ ඔළුවට එන්නේ නැහැ. ඇයි මෙයාට මෙහෙම දෙයක් කියන්න ඕන වුනේ කියලා මෙයාට දැන් කේන්ති. එයා මේ කරන වැඩේ නවත්තලා එළියට යනවා. ඉතින් මේ වඳුරු කොච්චර සැරට එයාගේ ඔළුවට කාවැදිනවද කිව්වොත් මෙයා එළියට ගියාට පස්සේ එයාට ගෙදරයවත් පේන්නේ වඳුරුන්ගේ මූණ තියෙන කට්ටිය හැටියට. ඉතින් මෙයා දැන් ලොකු පීඩනයක ඉන්නවා, ලොකු ස්ට්‍රෙස් එකකින් ඉන්නවා. හිතලා හිතලා නවත්තන්න හදලා හදලා නවත්ත ගන්න බෑ. මෙයාට දැන් පිස්සු වගේ. ඉතින් මෙයාට කේන්තිත් එක පැත්තකින්. ඉතින් මෙයා ආයේ අර යෝගීවරයා හම්බෙන්න යනවා. ඉතින් දැන් මෙයා අර යෝගීවරයා හම්බෙන්න ගිහලා අහනවා මොන මන්ත්‍රයද මට ඊ දුන්නේ? ඊයේ වෙනකම් මගේ ඔළුවේ වඳුරු හිටියේ නැහැ. ඔයා වඳුරු ගැන හිතන්න එපා කිව්වට පස්සේ මගේ ඔළුවට එන්නේ වඳුරුමයි. හැම තප්පරයකදීම මට පේන්නේ වඳුරුමයි. මට විනාඩියක්වත් වඳුරු ගැන හිතන්න නැතුව ඉන්න බෑ. මම නවත්තන්න හදන්න හදන්න මට වැඩි වැඩියෙන් වඳුරු පේනවා. පස්සේ යෝගීවරයා hina වෙලා මෙයාට කියනවා සංසුන් වෙන්න. ඉස්සලාම සංසුන් වෙන්න. ඔය මන්තරේ කියකින් එක නවත්තන්න. මේ මන්තරේ කියකින් එක මෙයාට නවත්තන්න කිව්වට පස්සේ මෙයාට හිතා ගන්නවත් බැරි විදිහට අර ඔළුවට ආපු වඳුරන්ගේ සිතුවිලි නැත්තම් මේ වඳුරු පේන මේ පින්තූර ටික ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ගත්තා. ඉතින් හැමදේම යථා තත්ත්වයට පත් වෙලා මෙයා සංසුන් වෙනවා. මෙහෙම සංසුන් වුණාට පස්සේ අර යෝගීවරයා මෙයාට මෙන්න මෙහෙම කියනවා. ඉතින් මේ මන්තරේ දුන්නට පස්සේ මම ඔයාට වඳුරු ගැන හිතන්න එපා කියලා කිව්වේ උවමනාවෙන්මයි. මට ඕන උනේ ඔයාට අපේ මේ මිනිස් මනසේ ස්වභාවය පෙන්වන්න. කවදාවත් අපේ මනසත් එක්ක තරඟේ යෙදෙන්න එපා. අපේ මනසත් එක්ක ගැටෙන්න හදන්න එපා. මේ මනස පාලනය කරන්න, දැඩි ලෙස කන්ට්‍රෝල් කරන්න අපි දඟලන හැම පාරම මනස තව තව අකීකරු වෙනවා. සිතුවිලි නවත්තන්න හදන්න හදන්න සිතුවිලි තව වැඩි වැඩියෙන් එනවා. ඒ නිසා ඉස්සලාම සංසුන්ව අවනත වෙන්න. හිතට එන සිතුවිලි කරදරයක් කියලා හිතන්නේ නැතුව, පීඩනයක් කියලා හිතන්නේ නැතුව සිතුවිලි දිහා අවධානයෙන් බලන්න. මෙහෙම සංසුන් වෙලා මේ වර්තමාන මොහොතට සමවැදිලා මේ අපේ සිතට එන සිතුවිලි දිහා අපි නිරීක්ෂණය කරද්දී නැත්නම් මේ දේවල් දිහා අවධානයෙන් බලද්දී අපිට ස්ට්‍රෙස් එක එන්නේ නැහැ, පීඩනයක් එන්නේ නැහැ, ડિප්‍රෙෂන් එන්නේ නැහැ. ඇයි කිව්වොත් අපි දන්නවා අපි ඉන්නේ මේ වර්තමාන මොහොතේ. ඒත් මේ සිතුවිලිත් එක්ක අපි ඉන්නේ මෙන්න මේ වගේ එක එක විවිධ තැන්වල. ඒ වුණාට අපි ඇත්තටම ඉන්නේ
මෙතන. ඉතින් මොන විදිය සිතුවිලි මොන වගේ තැන් වලින් ආවත් අපි ඉන්නේ මෙන්න මෙතන. ඉතින් මෙතනට අදාළ සිතුවිලි මෙන්න මේ මේ තැන් වල නැත්තම් අපි ඇයි ඇත්තට වෙලාවක් නැති දේවල් ගැන හිතලා කරදර වෙන්නේ. අපි ඉන්නේ මෙන්න මේ මොහොතේ. මේ මොහොතේ අපි නිදහස්. මේ මොහොතේ අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් අපි මනසට වහලෙක් වගේ වෙලා මේ වෙන්නන හැම සිතුවිල්ලකටම මේ වෙන හැම සිතුවිල්ලකටම අපි කරදරයටපත් වෙලා. ඉතින් හිතන්න දවසකට සිතුවිලි 6000ක් විතර එනවනම් මේ සිතුවිලි 6000ටම අපි අවධානය දීලා මේ විදිහට අපි පීඩාවටපත් වෙනවනම් කරදරයටපත් වෙනවනම් ස්ට්‍රෙස් වෙනවනම් හිතලා බලන්න දවස ඇතුළත ඔයාටම ගෙන්න ගන්න පීඩනේ ඔයාටම ගෙන්න ගන්න ස්ට්‍රෙස් එක මනස එක්තරා විදිහකට අනාගතයට අතීතයටයි දුවන කෝච්චියක් වගේ නැත්නම් ඉස්සරහටයි පස්සටයි නිතරම යන කෝච්චියක් වගේ. ඉතින් අපි මේ මානසික කියන කෝච්චියට නැගලා ඉස්සරහටයි පස්සටයි අනවශ්‍ය තැන් වලට ගමන් කර කර හිටියම මේ වර්තමාන මොහොත අමතක වෙලා අපිට බහින්න ඕන තැන මග හැරිලා යනවා. ඉතින් මෙහෙම ජීවිතේ විඳින්න අපිට ඕන දේවල් අවධානයෙන් කරන්න අපිට අවශ්‍ය දේවල් පටන් ගන්න සිතුවිලි බාධාවක් නම් මේ සිතුවිලි නවත්තන්න වෙර ධර්මකින් වෙන්නේ තව තව සිතුවිලි එන්න ගන්න එක තව තව මනස පීඩනයටපත් වෙන එක තව තව අනවශ්‍ය දේවල් අපේ ඔළුවට එන්න ගන්න එක දරා ගන්න අපේ මනසට එන සිතුවිලි අපිට නවත්තන්න බෑ ඒත් අපේ මනසට එන සිතුවිලි අපිට අවම කරන්න පුළුවන් මේ දේවල් වල පාලනය අපේ අතට ගන්න පුළුවන් ඉතින් හොඳට අහගන්න මම මේ කියන්න යන ටික මේකට විසඳුම තමයි සංසුන් වෙන්න මේ මොහොතට සමවදින්න මේ මොහොතේ මේ වර්තමාන මොහොතේ ඉන්න සිතුවිලි එද්දී අපිට අනවශ්‍ය සිතුවිලි අපේ මනසට එනවනම් මේ අනවශ්‍ය සිතුවිලි වලට කීකරු නොවි ඒවට අවධානය නොදී සිතුවිල්ල අපිට බාධාවක් කරගන්නේ නැතුව අවධානයෙන් කටයුතු කිරීමයි කරන්න ඕනේ. ඉතින් මේක සංකීර්ණ විදිහට ඔයාලට ඇහෙනවා ඇති ඒත් මේක පුරුදු නම් කරන්න ඉතාම පහසු දෙයක් කරන්න ඉතාම ලේසි දෙයක්. මුලින් කලින් උදාහරණ දෙකක් දුන්න මොන හරි කරන්න පටන් ගදි මොන හරි කරන්න යද්දී එක්ක පස්සේ කරනවා කියලා හිතනවා නැත්නම් දැන් නිදාගෙන වැඩේ පස්සේ කරන්නම් කියලා හිතනවා. ඉතින් මේවා අනවශ්‍ය සිතුවිලි. ඉතින් කාර්යක්ෂම වෙන්න ඕන අපිට ඕන තැන් වලට අපිට යන්න ඕන නැගන්න ඕනේ අපි දැනගන්න ඕනේ අපිට ඕන අපේ මනස හසුරවන්න. ඉතින් නිදි මතයි නිදා ගන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් දැන් නිදා ගන්න ඕනේ හැමර පස්සේ නිදා ගන්න පුළුවන්. දැන් මම මේ වැඩේ කරන්න පටන් ගන්නවා මේ වැඩේ මම සාර්ථකව කරලා ඉවර වුණාට පස්සේ මම පොඩි විවේකයක් ගන්නවා ඊට පස්සේ මම නිදා ගන්නවා. නැත්නම් මම අර කලින් කිව්වා වගේ ඩයට් කරන්න යද්දි වයි වාරණ නොයිකුත් කෑම ಜಾති මතක් වෙනවා නම් බඩගිනි හැදෙනවා නම් අනේ ඇයි මම ඩයට් කරන්න කියලා හිතෙනවා නම් එතම තාර්කිකව හිතන්න මම ඩයට් කරොත් මට මොනවද හම්බෙන්නේ මං අවශ්‍ය මං කැමති නිරෝගී සිරුර මට හම්බ වෙනවා. මේක ඉතින් ඒක ගොඩක් ලොකු හොඳ දෙයක්. මේ අනවශ්‍ය කෑම මං කනවට වඩා මං නිරෝගී වෙන්න එක මං වැදගත්. ඒ හින්දා මං ඩයට් කරනවා. කොච්චර ආසාවල් තිබ්බත් මම ගානට කාලා අවශ්‍ය දේවල් කාලා මගේ ශරීරය මං නිරෝගී කරගන්නවා කියන මේ වගේ සිතුවිලි තාර්කිකව හිතලා ඔයාලට අවශ්‍ය සිතුවිලි අරන් අනවශ්‍ය සිතුවිලි එහෙම් පිටින්ම අයින් කළා දාන්න පුළුවන් නිකම් පොළොට ස්ට්‍රෙස් වෙන්න යන්නේ නැතුව ඒත් අපේ එනර්ජි එක වේස්ට් කරන්නේ නැතුව අපේ ভাইබ්‍රේෂන් එක පහළ දාන්නේ නැතුව ඉතාම සරලව මේ ප්‍රශ්නෙට විසඳුම් අපිටම හොයන්න පුළුවන් අනවශ්‍ය සිතුවිලි වල ඇලිලා අනවශ්‍ය මාර්ගවල අකමැති මාර්ගවල ගමන් කරන්න යන්න එපා. ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ තව දෙයක් තමයි දිගටම භාවනාවේ නිරත වෙන්න. භාවනාවේ නිරත වෙද්දී ටික කාලයක් යද්දී සිතුවිලි අනවශ්‍ය සිතුවිලි නිතරම අපේ මනස ඇවිල් අපිට වද දෙන එක ක්‍රමක්‍රමයෙන් ටික ටික නැවතිනවා. අපිට අවශ්‍ය සිතුවිලි අපිට සහයෝගයක් වෙන සිතුවිලි ධනාත්මක සිතුවිලි අපේ මනසට නිතරම එන්න ගන්නවා. කරන් දෙයක් වෙනවා මම තාමත් කමෙන්ට්ස් වල දකිනවා ආකි මට භාවනා කරන්න බෑ භාවනා කරන්න ඉඳගත්තම සිතුවිලි එන්න ගන්නවා මට සිතුවිලි නවත්ත ගන්න බෑ සිතුවිලි පාලනය කරගන්න බෑ කියලා තාම කමෙන්ට්ස් දකිනවා. කොච්චර බාධා එල්ල වුණත් කොච්චර සිතුවිලි තමන්ගේ හිතට ආවත් භාවනා කරන එක අත්හරින්න එපා. උත්සාහයෙන් ආයේ ආයේ භාවනා කරන්න. අද සිතුවිලි 100ක් එනවා නම් හෙට සිතුවිලි 99ක් කේවි ඔයාවත් දන්නේ ටික ටික ක්‍රමක්‍රමයෙන් මේ දේවල් අඩු වෙනවා ටික ටික වාගේ මනසේ පාලනය ඔයාට එන්න ගන්නකම් හොඳට මතක තියාගන්න භාවනා කරද්දී මේ මොහොතට අවතීර්ණ වෙන්න ඔච්චර සිතුවිලි මනසට ආවත් ඒ සිතුවිලි දිහා අවධානයෙන් බලන් බල ඒ සිතුවිලි වලට යන්න දෙන්න ඒවට ඇලෙන්න යන්න එපා ඒක ඇලිලා ඉන්න යන්න එපා සිතුවිලි එන්න එන්න අවධානයෙන් බලලා ඒ දේවල් වලට යන්න දෙන්න ඉතින් මෙහෙම පුරුදු වුණාම ක්‍රමක්‍රමයෙන් දවසින් දවස ඔය වර්තමාන මොහොත විඳින්න ඉගෙන ගන්නවා වර්තමාන මොහොතට ඔයාව අවනත වෙන්න ඔයා ඉඩ දෙනවා. ඉතින් මෙහෙම වුණාම මනස අවනත වෙන්න ගන්නවා අනවශ්‍ය සිතුවිලි අපේ මනසට එන්නෙම නැති තරම් ඊට පස්සේ එකක් දෙකක් දවසකට එනවා ඒක සාමාන්‍ය දෙයක්. ඔයා මේවට ඇලෙන්න යන්නේ නැහැ. මේ වගේ ඇලිලා ගැන හිත හිත කාලෙත් නාස්ති කර කර ස්ට්‍රෙස් හදාගෙන ડિප්‍රෙෂන් හදාගෙන මෙහෙම ඉන්න යන්නේ නැහැ. කිව්වොත් ඔයාට තේරෙනවා මේක සිතුවිල්ලක් විතරයි. මේක ඇත්තට උන දෙයක්ුත් නෙවෙයි වෙන්න යන දෙයක්ුත් නෙවෙයි. ඉතින් මේක සිතුවිල්ලක් විතරයි. ඔයා ඒ වගේ ඇලිලා බය වෙන්න යන්නේ නැහැ ස්ට්‍රෙස් වෙන්න යන්නේ නැහැ.
ඉතින් මනසට එන එන සිතුවිල්ලට අනවශ්‍ය මේ සිතුවිලි වලට ඇලිලා වහලෙක් වෙලා ජීවිතේ මේ සිතුවිලි වලට ඕන ආකාරයට හසුරවන්න දෙන්න එපා. ජීවිතේ ඔයාට ඕන විදිහට හසුරව ගන්න ඔයා දැනගන්න ඕනේ. කලිමුත් කියව මනස කියලා කියන්නේ අනිත් පද්ධති වගේ නෙවෙයි. මනස කියන්නේ යට හිතන්න පුළුවන්. ඒ නිසා සූක්ෂම විදිහට තමයි අපි කටයුතු කරන්න ඕනේ කියලා. ඒත් එක්කම තමන් ගන්න ඉන්න තීරණ වල තමන්ගේ ජීවිතේ ඔයා කරන් ඉන්න දේවල් වලට මෙහෙම සිතුවිලි බාධාවක් වෙනවා නම් ඒ වෙලාවට තාත්කිකව හිතලා තමන්ට ඕන දේවල් ගැන හිතලා අගතේ තමන්ට ලැබෙන ප්‍රතිඵල ගැන හිතලා මේ තීරණ තාර්කිකව හිතලා බලලා ගන්න. එක්කම භාවනාව කොච්චර අමාරුයි කියලා හිතුණත් මට කරගන්න බැහැ කියලා හිතුණත් අමාරුවෙන් හරි දිගටම ටික ටික හරි විනාඩි 5ක් හරි දවසේට භාවනාවේ නිරත වෙන්න. වෙනස්කම් වලගේ ජීවිතයට ක්‍රමක්‍රමයෙන් එන්න ගනීවි. අද වීඩියෝ එකෙන් ඔන්න ඕක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕනුනේ. හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් යමක් ඉගෙන ගත්තා කියලා. ඔයාලගේ මනස ගැන ඔයාලා තේරුම් ගත්තා කියලා. ඉතින් සැහැල්ලුවෙන් සංසුන්ව ඔයාලගේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න කියලා. සතුටින් ඔයාලගේ ජීවිතය ගත කරන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව හම්බෙන්න එනකන් ආතරෙන් සහ පරිස්සමින් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.